අයිබෝුවන් සම්මා සම්බුදුස්සරනයි පින්වත් ඔබ හැම දෙරාටම. සුවාසක බෞද්ධ ජනතාවගේ ධාම්පිපාස්සය සංසිේද අල්ලන බෞදධහරූපහනි නාලිකව සමගින් ඒකාත්මික බන්නාවූ පින්වත්තු බැහම දෙරාටම නිර්බල භෝෂ්‍රී සදධර්ම සුවිශේෂ්‍රී සධිස්ථානයන් පිළිබඳව පැහැදිරිි කරගන්නට එම දහම් කරනකාරණාවන් වල අරුත තේරම්බෙරුම් කරගන්නට ඔබට ඉතාමත්ම කරුණාවෙන් ආරාධර කරෙන් සුවිශේෂී වැඩසටහන සුපසන් ජීවිතය වැඩ සටහනපියදත් ආරම්භ කරන්නට සුපුරුදු සිකුරාදාා දවස්සේදී. උදැස්සනටේ සිට නවේ දක්වාබූ පුුණ්වන්ත හෝරාව තුළ ආරම්භ කරන්නටයි අදත් මෙයාකාරයෙන් සෝදානම්වාා්ේ. පින්වත්න්නේ ජීවිතේ තුළ නිවැරදිදයේ වටහා ගැනමින් ලබත්වෙන් ලබාගත්ताබූ में उතු මනුසත් මව සත්පරषकෙছে। ගත කරනවා වගේම සංසාර ගමන සූපත් කරගන්නට සුගතිගාමය කරගන්නට අපට නින්තරේෙන්ම අවවාද අනුශාෂනාවන් සිද්ධ කරමින් මේ සුපසංජීවිතය වැඩසටහන් මාලාවම පවත්වන අපේ සුපුරුද පින්වත්ස්වාමින් වහන්සේ අදත් අප කෙර අනුකම්පාවෙන් දේශනාව පැවත්වීමේ අරමුලින් බෞ්ධ්‍යයාරූප අහනේ මැදිරි පරිස්්‍රේඩ වැඩම කලා අභයාම කෙනෙක්ම ඉතාමත්ම ගෞරුවෙන් සාධනාද පෞතුමෙන් පිළිගනිමු දතර මුල පන පිට පේ . सुදසना राාම सधම්සන सुනෙහි ප්‍රධාන අනुशाश्वක आච පෝජනය මරිස්සේ දම්මික අපේ පින්වත් स्वाමෙන් වහන්ස. අ सරයි අපේ හාමුදු්‍රන සාधो, සාधो, සාधो. ප වත්න්නේ අදත් සුපසන් ජීවිතය ධර්ම සසාකච්වා මේ වැඩසටහනට සම්පත් දාකත්වේ බාදමින් මෙවුතු වැඩසටදාන ඔබ වෙනුවෙන් නරබන්නට ශ්‍රපණය කරන්නට අවස්ථාවල බාධන පින්වත් පිරිස ඉතාමත්ම හෝමනාවෙන් වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙනවා. එ පින්වත් පිරිස පිළිබඳව සිහිපත් කරන්නට පෙරාතුව තාමත්ම ගෞරුවෙන් අරාධනා කරනව ඒ පින්ව දෙපලට දේශනාාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශ්‍රන්තිනායක සම්මා සම්බදුරජාණන් වහන්සේයෝදෙසා ප්‍රථම කොට මල් වටියේ පෝජා කරන්නට අනතුරුව ගෞරවනිය දේශකරන් වහන්සේට දැත්තුවට්ටේ පිළිගඩුවමෙන් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට පින්වත් දෙපළටයි දැන් ආරාධනා කරන්නේ. ප්‍රථමයෙන්ම පින්වත් ස්වාමින් වහන්සේට මල්වට්ටිය අතගැස්වීමෙන් අනතුරුවායි ශවාන්තිනායක සම්හා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පෝජා කරෙන් එ අනතුරුව දැහත්තුවටේ පිළිගඩුවමෙන් අද දවසේ දේශනාව සඳහා ආරාධනා කරන්නට. ත්තරමුල්ල ශාන්තිමාවතයේ පදිංචි, අනුෂ්‍ය රාමණයක පින්වත් මහත්මය විසින් සිය පවුලේ සහෝදර සෞෝදරයන් පිරිස් ඇතුරුම පින්වත් හැම දෙනාවම ඒ අත්මික කර ගනිමෙනු යදවසේ සුපසැන්ජී විදයසාකච්වාම වැඩසටහනට ව්‍යාකාරයෙන් දායිකතුවය ගැනමෙන් කටේතු කරන්න. ඉතින්නේ පින්වත් හැම දෙනාටමත් ඔන්ගේ යහපත් සිතුම් පැතුුම් ඒයාකාරයෙන්ම සමෘධිමත්වේ වායනුවෙන් අපි ප්‍රාර්ධනා කරමින් අදදවසේ දේශනාව ඉදිරිට පාතුවාගෙන යන්නට බලාපොරතු වෙනවා. පත් සම්බෞද්ධ දර්ශනයතුළ අන්තර්රගත වන්නාබූ විධ සූත්‍රදේශනාවන්, මාතෘකාාවන් කරගෙන හි අන්තරගත වන්නාබෝධේ අපේ ජීවිතවලට එකතු කරගන්නාආකාරය පිළිබඳව පේස්වාමන් වහන්සේ නිරන්තරෙන්ම අප වෙනුවෙන් දේශනාවන් සිදු කරනවා. එතින් අද අපි සෝදානම්බන්නේ සමාජ තුර ජීවත්ව ව විද ද කලයන්. තුළ පපතින්න වූ බාල ලක්ෂණ සහ ප්ඩිත ලක්‍ෂණ කියෙන මේ කාරණාවන් දිත්වය පිළිබඳව හරි හැටිබූ තේරුම් බේරුමක් සිදුකරගන්නට වර්තමාන සමාජය තුළ ජීවත්වන අපට මේ කාරණාව තාමත්ම කාලෝජිත සිද්ධියයක් බවට පත්වේ මොකද සිදුවන යම්යම් සිද්ධිහින් පිළිබඳව සෞදධිකව බලන්්දිී මෙ සමාජය තුළ විධාකාර වූ මිනිසුන් ජීවත්වන බව අපට වටහගන්නට පුළුවන් කමලබෙන කාරණාවක්. එනිස්සා අපි සෝදානම් අපේ පින් වස්වාමෙන් වහන්සය තුළෙන් බාල ලක්ෂණ සහ පන්ඩිත ලක්‍ෂණ වෙන්වෙන් කොට පැහැදිරි කර ගන්නට. එහමනම් අප ස්වාමින් භහන්සරි තාමත්ම කවරුවෙන් අර අධනා කරන්නම අද දවසේ මෙ දායිකත්වේ ගණමෙන් කටයුතු කරන්න පින්වත් පිරිස වගේ බෞද්ධහරූ පහනි නාලිව තුලින් අපව නරබන ශ්‍රමණය කරන පින්වත් හැමඳනාවවමත් උතුම් ූ තිසරන සහිද පංචසීලෙහි පිහිටුවීම අනතුරුව අද දවසේ දේශනාව ආරම්ප කරන්නට. අවසරයි ඇතේ හාමුතුරුවනේ. සාධූ සාධෝ සාූ. තුනරුවන් සතුහ. තශරිමත් වූ ගුණානු භාවෙන් සුපසංජීවිතය සදහම් දෙසුමේ සාකච්ඡාවෙෙහි අද දවසෙහි පින්වත් වූ දායකත්තය ගෙන කටයුතු කරන බතරමුල්ල ශාන්තිමාවත පදිංචි පින්වත් අනුශාරාමණයක මහත්මින් ඇතුළු පවුලේ සහෝදර සහෝදරාදීන් සහභාගින සැවුමත් බෞද්ධ්‍යා මාධ්‍යජාලයේ සභහපති අනුසාසක පින්වත් නායකශාමීන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනත් සඳන්ජීවන්ත පුතුනුවන් ඇතුළු කාර්මණලය සැවමත් මේ රටේ හෝ ලෝ කොතන කොහො වෙසමින් මිස්ශ්‍රවනය කන නරඹන ඒ ඔබ සැවුමත් නිදුක් වෙත්වා නේරෝගීවෙත්වා සූපන්වෙත්වා. සියලු කායික මානසික සුවයක් නොහඩුව ලැබ ධර්මානු ධර්ම පිළිවෙත් මගේ හැම සොම්න්නස් සඋපදවාගෙන. ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාද පහල කරගෙන ඒ උතුමව සසිවසස් දහම් අවබෝධයෙන් අමානිවන් පිණිසය. දවස මෙිද දෙසුමත් උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාසාසා ගෞරවෙන් තුවතාවක් නමස්කාරය කියන්න. නමුෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස, බුද්ධන් සරණං ගට.

සම්මන් සරනංගච්ඡාමි දතියම්පි දම්මංසරණංගඡාමි දුතියම්පි සංගන්සරනංගච්ඡාමි දතියම්පි සංහංසරණංග්ඡාමී තතියම්පි බුද්ධන් සරනංගච්ඡාමි තතියම්පි බුද්ධංසරණංග්ඡාමි තතියම්පි දම්මං සරනංගච්චහාමි තතියම්පි දමං සරණංග්චාමී තතියම්පි සංගහං සරනංගච්චාමි තදයක්තිී සංගන් සරණංග්චාමි තිසාරණ ගමනං සම්පන්නන් ආමබන්තිේ පානාති පාතාවරමණේ සිකාාපදං සමාධයාමි පානාාතිපාතා වේර්මණී සිකාපදං සමාධියාමී අදින්නදානවේරමනේ සිකාපදං සමාධයාමි අදිිනාදාාන වේර්මණී සිකාපදං සමාධයාමී කාමේසු මිච්චාචාරාවේරමණේ සිකාාපදං සමාධයාමි, කාමි සුභිච්චාචාරා වේර්මණී, සිකාපදං සමාධයා මුෂවාදාවේරමනේ. සික්හාපදං සමාධයාමි, මුසාවාද වේර්මණී සිකාාපදං සවාධයාමි සුරාමේරය මජ්‍ය පමාදටානාවේරමනිි, සිිකාපදන් සමාධයාමි සුරමේරේ මච්චපමා දට්ඨානා බේර්මණී සිකාපදන් සමාධයාමී තිසරනේන සද්ධින් පංචසීලන් දොම්මන් සාධකං සුරක්හිතන් කත්වා අපමාදේන සම්පාදේතහ ආමුබන්තය සාතු සාතුසාතුූ නමුෝතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතසේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධසේ, නමෝතස්සේ, භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. කම්මලක්කනෝ භික්කවේ බාලෝ කම්මලක්හනෝ පණ්ඩිතු අපධාන සෝබිණි ප්ඥාති සාධෝසාදෝසාදෝ උතුන් තුනරුවන් සරණයි කාරණික පින්වත්න. අද දවසේ සුප සංජීවිතය සර්දහම් දෙසු මෙහි. සාකච්ඡාවෙහි අපි ආශ්‍රය කරගනු ලබන මාතෘකාව විෂයපත්යේ අංගුත්තර නිකායේ තික නිපාතියට අයත් බාලහා පණ්ඩිත ලක්ෂණ පිළිබඳව යං විවරණයක් එවගේම සාකච්ඡාවක් ජීවිතයට ගලපා ගැනීමක් සිදු කරන්නය. සඳම්පෘති දිනක් බදුජණන් වහන්සේ අභියස ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනී අඩක් එන භාගයක් නදාපවතින්නේ සත්පුරුෂ සංසේවනය එ කලයාන මිත්‍ර සම්පත්තිය නිසා කියලා එහිදී භාගොතුන් වහස දේශනා කරනවා ආනන්දෙහෙම කියන්න පත්. මේ ශාසනින් අඩක් නෙමේ මුළු සම්බුද්ධ ශාසනයම රධාපවතින්නේ කලයාානමිත්‍ර සම්පත්තිය හා සත්පුරුස සංසේවනය නිසා කියලා. එහම නං නිවන් අරමුණු කරන ගිහි හෝ පැවිදිහෝ වේවා ඔබ අපප සියලු ශ්‍රාවකයන් විසින් සත්පුරුස හා කලයානමිත්‍ර කියන ව්චනය එකතුකොට කියන පණ්ඩිත ස්වභාවයට අපි පත්වය යුතුය. ඉන් අදහස් කරන්නේ අසත්පුරුස ස්වභාාවෙන් බැහැර වෙන්න ඕනේ කලයානමිත්‍ර සම්පත්තිය නොවන දුස්ප්‍රාඥ ස්වභාවිින් ඉවත්තෙන් ඕන එනම් බාල ලක්ෂණ ගති පැවතිම්වලින් චරි සංසිද්ධීන්ගෙන් ඉවත්වයම අවශ්‍යය. ඉතාම සරලෝ පැහැදිලි බාලයනු වයසේ ප්‍රශ්නයක් නොග මෙහි අදහස් කරන්නේ අවබෝධය පිළිබඳව තමයි. ප්‍රමාර්ථ ධර්ම වශයෙන් අනවබෝධයෙන් හිතන්නේ නං කියන්නේ නං ක්‍රියා කරන්නේ නං බාල බාල නිමිත්ති බාල චරිතාපධන පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුක්තව සිතන්නේ නං එවගේම කියන්නේ නම් හා ක්‍රියා කරන්නේ නං ඒ ප්ි ලක්ෂණ පණ්ඩිත නිමිති පණ්ඩිත චරිත එතමයි අදහස් කරන්නේ එහම නං මේ සම්බුද්ධ ශාසනයම රඳාපවතින්නේ නිවන් අමුණ කරන ශ්‍රාවකයට අවශ්‍යම ලක්ෂණය තමයි මුළුමනින්ම පණ්ඩිත ලක්ෂණයක් වීම. කලයාන් මිත්‍ර සම්පත්තිය. එවගේම සත්පුරස සංසේවනය. එය සෝවන්මාර්ගේ අංගහතරුණුත් පළවෙනිකරුණන සත්පුරස සංසේවන සද්ධම්මස් සවන යෝනිසෝමනිසිකාර දම්මානු දම්ම පටිපත්ති. එනිසා අද දවසේ. ගත්්‍ර නිකාය තිිකනිපාතයට අයත් කරුණු තුන බැගින් සාකච්ඡා කරන කොටස එහි දේශනා කරනව භාගුතුන් වහන්සේ කම්ම ලක්කනෝ බික්කරේ බාලෝ කම්ම ලක්වොනෝ පණ්ඩිතෝ. අපදාන ස්ෝබිනයේ ප්ඥාති ඉතාම හොඳ අදහසා දැ මේ ලෞකික ජීවිතයට පමණක් ගලපල අප සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න බලාපොරුත්යෙන්නේ. අපට දැන් අරමුණත්තියනවා. බදුරජාණන්හන්සේ සරණ යමි කියන තැනම අපි අරමුණෙහි සිත සීහය පිහිටුවන කුමක් ද ගෝර වූ සංසාරගමන ඇති බියකරු බව අවබෝධ කරගෙන දුල්ලබෝ ලබාගත්තමේ මනුස්්‍ය ජීවිතය වටිනාකම තේරුම් අරගෙන අතිදුර්ලබෝ මනගැසුුණු සම්බුද්ධ ශාසනයෙන් උතුම් පල නිලාගන්ට අවශ්‍යයි කියන අදහස සහය පිහිටුවගන්නවා. අන්න ඒ අනුව ලෞකික ජීවිත සැනසිලිමත්ත ගත කරන්නත් ඒ සැනසිල්ල කියන තැන සීලේ පිහිටලා සම්මත් ප්‍රඥාවෙන් ප්‍රතිනිර්මිතව කායිකවාර්ශික සංවරේනං වූ සීලයේ පිහිටල ජීවිතය පාත්තමින්. එතන ඉගනීම රැකියාව ඔබේ අභිමත පරිදිවිවාහය දරුවෝගේ දොර යුතුකම් මේ සියල්ල මයිති. එස්සේ ලෞකික ජීවිතය පවත්තන ගමනේ. රමාර්ත ධර්මවාසයෙන් අවබෝධයට සිත සිහිය පිහිටුවනවා එය තමයි මේ ලෝබ දෝසමූහ කෙලෙසුන් ප්‍රහාණය පිණිස සිත සිහිය පිහිටුවීම. සිත සිහිය කියන ඇතන අප අදහස් කරන සති සම්පජඥය එතකොට සිහිය දිවුණු වෙන්න ඕනේ සම්මා ප්‍රඥාව දවුණු වෙන්න ඕන එක තමයි සති සම්පජඥ කියන වචනවලින් අදහස් කරන්නේ එහිදී පරමාත ධර්මවසයෙන් අපි අවබෝධයට ගැනීම අවශ්‍යයි දැ ලෞකික ජීවිතය නේ මේ පවත්වන්නේ එතුන් ලෞකික ජීවිතය පාත්තනකොට නිවන් අරමුණු කන ශාවකයගේ හිත තුළ පවතින්නේ ඉස්කන්ධ පංචකයයි. ඒ ස්කන්ධ පංචකයේ ස්වභාවය. හේතු පල දහමට යටත් කොට දැකගන්න පුළුවන්කම ලැබෙන්න්න ඕනේ. එය තමයි අප විදර්ශනා භාවනාවට අර්මුණක් හැටියට නිතුර පෙන්නුම් කරන ඉස්කන්ත පං්චකේ රූපස්කන්දඇත් එක ගත්තොත් රූපන් අනිච්චං පටිච්ච සමපන්නං කය දම්මං අය දම්මං විරාග දම්මං නිරෝධ දම්මන්ති ඔය විදිහයට වේදනා සංඥා සංකාර විඤ්ඥාන කන ස්කන්ද පං්චකයම අනිච්ච එය දැන් මෙ තවත් වචනයක් පමණක් නෙමි. එය ගැඹුරින්ම අනිච්ච කියන වචනය තුළ අන්තර්ගතය අපිට දැනුමෙන් ඔබ්බට ගිය අවබෝධීම් අවශ්‍යයි. හේතුම් ප්‍රත්ථ කරගෙන සකස්සල හේතුන්ගේි විසිරයාමින් මේ පළවිපාකයෙන් නැතුව යනුව. හැම චිත්්‍රක්ෂණයක් ඔසේම සිතුවිලි සකස්සෙනකොට ඒ අවබෝධය සිතට නංවාගතයුතු කියන තැනක අනිච්ච කියන වචනය අවබෝධයට නංවාගතියුතු වෙනවා. මූලික පියවරයේදී අපි දැක්කා කෙස් පැහීම ගැන. ඒවගේම හම රැලි වැටීම ගැන. දත් ගිලිහියාම ගැන. ඇස කන ආදී ඉන්ද්‍රියන්හි දුරවලතාවේ දුබලතාවේ ඇත්වීම. මල් පිපිල පරවල යනු ස්භාාවය අස්සාදේදී අපි සීපත් කල ළමා තරුණ ජීවිතවල වැඩිහිටියන් බවට පත්වෙන කොට සාමාන්‍ය. නැතුව ළමා තරුණය ගිලංවෙන්න නෑ ලෙඩ වෙන්න කියෙ එක නමේ නමු සාමාන්‍යය අදහසේදී එතනින් පවා. මේ අනිච්ච ස්වභාවය අපි දුටුව අස්සාදය සම්මුතිය තුළ දැකල ආදීනවය තුළින් අපි අවබෝධ කරගන්න අර හේතුපළ දහම්. පටිච්ච සමුපන්න බව ඒ තමයි දකින්නේ. අන ඒ අදහස් පෙල සියල්ලම අනිච්ච කියන වචනය තුළින් අපිට පැහැදිලි එතකොට රූපන් අනිච්චං, වේදනා නිච්චං, සං්ඥානිච්චන්, සංකාරා නිච්චං, විඤ්‍යානන් අනිච්චං පටිච්ච සමුපන්න. මේ හැම තැනකම පවතින්නේ හේතු පළ දහමක්. මේ හේතුම් එකට එකතුනාම ප්‍රතිවනාම පලියයා සකස් වන ඒ හේතුන්ගේම විසිර හේතුම් විසිරෙනවා හැම මොහොතකම අර අනිච්චිකින වචනෙන් දැඟ අපිට පැහැදිලි ඒ විසිරයාම පවතිනා එතකොට අර සකස්වනු පලවිපාගයක් නැතිව යන කය දම්මන් වය දමශ්‍යය වෙන ඔවය වෙනවා ඒ අවබෝධය පවතින්ටෝනිය එතුළ අවබෝධය පවතින්ටෝනි අරමුණ දැකීමෙන් සිත සහ පිහිටවාගැනීමේ දකි ඕන නැතුව දැ මේ දේවල් බලාගෙන සිටීමෙන් මතු පිටින් අපිට එක විටම දකගන්න බැහැනි. නමු සිතසිහය පිහිටවීමෙන් සිතට අරමුණ සකසාගන්න පුළුවන් මේ එකවිටම ඇසට ඉන්ද්‍රියගෝචර නෝනට වෙනස්සීමක් නමුත් හැම චිත්තක්ෂණයක් පාසාම හැම්ෂණයක් පාසාම හටහරගෙන බිඳී නැතුවයාමක් අර උපාද බංග කියන තැන රගෙන බිඳී නැතුවයා මක් පවතිනවා කියන අවබෝධය සිත සිහිය පිහිටුවා ගැනීමට පුළුවන්කම ලැබෙන්න. ඒතම යර මුලද සඳහන් කල අස්සාධය තුළින් ආදීනමයත් ආදීනවය අනච්චික අනි්ච කියනැනින් අපි ඇතිකර ගත්තම නිස්සරණ ඒ මනං හටාරගෙන බිඳී නැතිව යනවනං හැම මහතක් පාසා මෙහි පවතින වෙනස්සීමක් නං ම ස්තිර සදාකාලිකනෑ යා නිච්ච. එහෙමනං ය සම්මතලෝකයේ තුළ ගත්තත් ඒ සැපක්වෙන්නේනෑ ඉතිර සදාකාලික වෙන්නේ නෑ මම මගේ කෙල හිතන් දැඩිව ගත යුතු වෙන්නේ නෑ එහි අවසන් අදහසමකක්ද අභිද්‍යා නොබිය යුතුයි දැඩිව අල්ලා නොගත යුතුති ආසාවෙන් නො එක්ත යුතු සම්මුතිය තුළ කටයුතු කරනවා ඒ තමයි ලෞකික ලෝකයේ තුළ එදිනෙදා ඉගනීම රැකියාව ධර්මානුකූල වෘතිය ව්‍යාපාර පවුල් ජීවිතය යුතුකම් මේ දේවල් හැයි පරම සත්‍යයන දැ අවබෝධී තිබෙන හරග පිඳී නැව යනවා කියන ස්වභාාවය දැන් සිත්ත තුලින් දකින්නේ. සති සම්පජන්යෙන් ඒ අවබෝදධ කරගෙන පවතියට තමයි කයදම්ම වයදම්. වෙන්න ඕන කුමත් එතකොට පලිය සකස්සෙල තියන්න ඕන විරාගධම්ම නිරෝධ දම්ම. නිර්වේදයට එනවා උපාධානය වෙන්නේ නොවැලීම කියල කියන්නේ ඒකය. එතකොට එතනම නැවත හට නොගන්නා ආකාරයෙන් නිරෝධය වෙන්න ඕනෙ. අනභාව කතන් ආතතින් අුපාද දම්ම. සල්ගසක් කරටයනුයි මුදු මුලිනුේ ගලවල දැම්මුත් නැවත හට නොගන්නා ස්වභාවයට පත්තෙන් නඕන. ඒ ඒ අරමුණේ හටගෙන බිඳී නැතුව යනු ස්භාවය අවබෝධ කරගෙන හැම චිත්තක්ෂණයක් පාසාම හටරගෙන විදිී නැතුව යනවාගෙන අවබෝධය ඇතිකරගෙන මේ සකස්සෙන කෙලෙස් නම් ලෝභයක් නම් දේශයක් නම් මූහයක් නම් අනුසේ ධර්මයන්ගේ බලවත් ලෙස යටට පත් වෙලා තිබෙන කෙලෙස්සල පටන් සංසිදීමකට, වියකීයාමකට නැවත හට නොගැනීමකට අ ආදීනවය මිනිහි කලා. අනිච්ච කියන වචනයෙන් ආරම්භ කරලා. දුක්හ අනත්තකෙන ස්වභාවයක් හිට නගා. නගාගෙන සිත පුරුදදු පුහුණ කළ යුතුයි. අභි්්‍යයියන් අභිඥාතන් කෙන තැන. පිරිසිඳ දැනගත්ත මනාකොට අවබෝධයට ගත්තාගෙන තැනට පැමිණෙන් ඕන. දැ මේ තමයි සිද්ධවෙන්න ඕන. මේ අවබෝධයක් එක්කයි අපි. බාල ලක්ෂණය පණ්ඩිත ලක්ෂණය අපි කතා කරන්නේ සඳුන්පුතේ ඒමයි. නැත්තං. මනතරන් කියනවද පන්සිල් රකින්න කියලා. අනුන්ට ගරු කරන්න කියලා. මනතරන් කියනවද. මේ අපි විමසා බැලිවිතු ගිහි පැවිදි දෙපාර්ශේම අන්සතු දේවල් ගන්න එපා කියන එක. ඒ සරල වචන ගොඩාක් තිබෙන සමහර වචන සෞ්මය නැහේ. සන්තුදේවල් ගැනීමම් පිළිබඳව සම්මත සමාජය තුළ විග්‍රහ කරන වචන. නමුත් බොහෝ පිරිසක් මෙ දැනගෙන හිටියත්. පංචසීලයේ පළවෙනි දෙවනි සික්ෂාප දැහැටියට නිතර මේවා. කීව්වර් දැ සමාදන් වෙනවා කියන තැන නම් භාගතුනස දේශනා කළේ දම්යා කතය සදස්සේසි සමාධපේසි සමුත්තේජයේසි, සම්පහන්සේසි වෙන්න ඕනිය. දහම් කතාව තුළ හිත යොමු කරාම ධර්මවාදී ධර්මවදී ධර්මවාදී කෙනෙක් හැටියට අරපි මුලි විස්තර කලාකාරෙන් සංසාර්ගමණනි භායනක බව දුල්ලවෙලබූ මනුස්ස ජීවිත වටිනාකම අපි මේ අනුගමනය කරන ධර්මමාර්ගේ මුණ ගැහීම. මේ බව තේරුම් අරගෙන පරපන නසන්න නැහැ කියනෙ. තමන් තමන්ගි ජීවිතයට දක්වන ගෞරවය ලෙන්ගතුකම වටිනාකම් වගේ අනි්ජීවිත වලටත් ඒ ගෞරවය දෙන්න ඕනේ ඒ යටත් ඒ ජීවිතය වටිනව කියන එක අපි අවබෝධයට එන්න ඕ. ඒ සිද්ධ වෙනවද. එතකොටට සමාධ පේසි කියන තැන ඒ සිිල්පදද සමාධන් වෙනවා කිව්වට අවබෝධය තියනුව දෙ කියන එක ගැටලුවත් තියනවා එතුට තමා තුලින් එක විග්‍රහ කරගෙනන සමුත්තේජයේ සිනේ. උනන්දු කරගෙනනේ ධර්මය දකිමින් ඒ මගට තමගි හිත යොමු කරගෙනනෑ සම්පහන්සේසි ඒ තුළින් සැනසිල්ල කුත්නය ප්‍රහසය කුත්නය මොකද මාර්ගය තුළ හැබැවට නැති නිසසා අනි සික්ෂාපදත් හිතල බලන්න. පර්මානය වනවට මොන තරං ගැටුළු සහගතද ප්‍රාණගාත සෝරකං ඇස කනාාදිී ඉන්ද්‍රියන් වර්දවා පිහිටුුවී කාමිත්‍යා චාරකයන්තැන ඉළඟට බොරු කියනවා කියදන ඒ පුසවචනය එළඟට කේලාම් හිස්වචන මත්තාතුර මද්‍රවවේ මේ මොන තරන් දෙයක් මේ තුළ පැතිරී ගෙන යනවද. තින් තතාගත බුදුරජණන් වහන්ේ කාලෙත් පැවතුරා.ඉනි සාතමයි භාගතු උන් වහන්සේ උතු ත්‍රී සදධර්මය පෙන්නම් කළේ එහි ඇති ගෝරකම මතුකොට දැක්විය. අනිටු විපාක පෙන්නුම් කළේ. ඉති අදකාලය වෙනකොටත් දැන් ඒවා ප්‍රබල ලෙස දැ බුදුරජාණන් වහන්සේ කාලේ ඒ සම්බුද්ධ ශාසනය තුළ ගිහි පැවිදි විශාල පිරිස ලක්ස ගනන් අරහත්වයට පත් වනම් ඒවගේම ධර්මමාර්ගය තුළ සැනසුනා. දැන් මේ කාලේ වනමට බුදුරජාන් වහන්සේ. පිවන් පාලත් අවුදුදහස් පන්සිය හැටතක් අවසන්වේගෙනය නොම්. නමුත් වැඩි පිරිසක් මේ ධර්මමාර්ගය තුළ රැඳී සිටින්නේ නැත්තේ මතු පිටින් පෙනෙනවා. හැබැ අධ්‍යාත්මක ජීවිත තුළ ඒ අවබෝධය අපි සඳහන් කළ සමා ධම්යාකතය සදස්සේසි, සමාධපේසි, සමුත්තේ ජේසි සම්පහන්සේසි. ඒ ප්‍රහර්ශය ලබනවද. අවබෝධය තුළින් ඒ ලැබිල තියෙනවද. ඒ අපි කවුරුත් අවබෝධයට තයතේ. ර්ම වචනත් සංවරය පිළිබඳව සිහිපත් කල බල ධර්මය තුළ පෙන්නුම් කළලා අර පර්මාත ධර්ම අවබෝධයක් සමඟ නෙලාපොරි නිවරදිදයක් සබ්‍යේ දෙයක් කියලා. ඒ සිත්වීල් දැන් සංස්කාර හටියයට ගත්තොත් කාය සංස්කාර වචී සංස්කාර මනු සංස්කාර එතකොට වචී සංස්කාර කියන විතක්ක විචාරපුතේ එලකට එහෙම නං අපි හිතිං හිතලා අරමුණ පාර්තගන්නකොට ප්‍රමාමත ධර්ම හොදින් අවබෝධය තිබුණ. අනන්ත සංසාර්ගමන සංස්කාර වර්දවා ගැනීම නිසා. එනම් අකුසලකර්ම සකස්කර් ගැනීම නිසා අවිද්‍යාව නිසා. හේතු පළ දහම් පිළිබොඳව ඇති අනවබෝධය තමයි අ්‍යාව. ඒ අවිද්‍යාව නිසා සිතකය වච්චනය වර්දවා පිහිටවා ගැනීම, තෘෂ්ණාවට බැඳිල පස් පව සිද්ධ කරල සත්‍රපායිහි පිදිල ප්‍රමාණ කාලය අත්්දුක් විඳල තියෙන. දැ ඒ අවබෝධය හැබෑවටම සිතට සිහට පිහිටවා ගන්න පුළුව නිනම්. අප වචනය එය සංස්කාරයක්න එතකොට මනසි ඇතිවෙනවා නපුරු සිත්විලි පදුට්ට චිත්ත වචනයෙන් පිටවෙනවා නපුරු ලෙස නපුරු ලෙස ක්‍රා කරනො. ඉතින් වචනය න්තනත් සබ්‍ය දෙයක් එවගේම නිවරදි දෙයක්. අපි පවසී යුතුනේ ද. පේමනීයා හදයන් ගම මෛත්‍රයෙන් යුක්ත බොවක් හැඟෙන් ඕන හිතට දැනෙන් ඕනේ සත්පුරුස ලෙස එවගේම බහුජනකන්තා බහුජන මනාපා හන කෙනෙකොට ොහෝ පිරිසකට මනාපය ඇතිවෙන්න. කැමැත්ත ඇතිවෙන්න ඕනි. ඒ පුප්ප භානයේ මදුභානි ලෙස හැඳුන්ව. මලක් වගේ මී පැණිවගේ සෞමය හා යහපත්වවෙන්න ඕවා. හැබ මේක කොයිතරන් සඳහන් කළ ඇයි හෙමන වෙන්නේ. පරමාත ධර්මය පිළිබඳව අනුවබෝධය නිසා. සමහර කෙනකට පරමාත ධර්මය පිළිබඳව න්‍යයාත්මක දැනමත් තියවා. ස්කන්ඳ පංචකය අනිච්ච දුක් අනත තිෙලක් කන ධර්මයටයටත් කොට දකින්නේ. රූපස්කන්දයේ පටවාදී ධාතුන්ගේ විග්‍රහය. එහි අතාන් ස්වභාවයා හටාරගෙන බිඳී නැතිවයාම න්‍යායාත්මක දැනුමත් තිබෙනවා. හැබයි පරමාර්ත ධර්ම වසයෙන් හිත වඩ නැති නිසා සම්මුතිය තුළ පමණක් වැඩිපුර යෙදෙන බව පෙනෙන්නට තිබෙනවා. මෙ මේ නිසා තමයි අපි වඩ වඩා සාකච්ඡා කරලා. අර කරුණු ටිකක් කියනවාහගෙනඉන්නට වඩා. මා තුලින්ඒ දක් ඇතිකර ගන්න ඕන. නැතම් වැඩි පිරිසකට අහගෙනන්නකොට මිටික අපි දන්නවා. මිටිස්සල අහල තියෙනවා. අපිටික හොඳට දන්නවා කියලා හිතේ තියෙනවා. හැබැයි අධ්‍යාත් මේ තුළින් ප්‍රශ්න කොළොත් හැසිරෙන හිතන කියන විදි අර් එක්ක ඔබට දැනින් හොත. ඔබ තුළින් අනුසේ ධර්මයන්ගේ. බලවත්ලෙ යටපත්වෙලා පෞවධන කිලේසයන්ගේ කාමරාගානුසේ මානානුසේ පටිගානුසේ දික්්ානුසේ විචිච්ාන්සේ අවිද්‍යාන්සේ භවරාගානුසයකය. අනුසේ ධර්මියන්ගේ පටන් සංසිඳීමක් තමා තුළ ඇති වෙනවල කියලා ඔබ දකින්න. ඒමොනවුනොත් පුතේ අපි කණ්ඩායම් හැදෙනවා. මමයි කෙකොට සම් මගේ නොව කියල තව පිරිසා. ඒවගේම දෘෂ්ටි ගතව වෙනවා මේකමයි මම අහන්නේ මේ කියන්දෙවල් ම අහන්නෙමන මේ පොත විතරමයි කියවන්න. එතකොට ඒ අයට අපි අවබෝධ කරගන්න ඕනේ අප කවුරුත් සියලු දෙනාම අයිතකට සක් හධදි්්‍යියයට මේ හසුවෙල තියෙන්නේ කියලා. මම මුල්කරගත්ත සක්කාධිට්්‍යයට හසුවවෙර තිබෙනවා කියන අවබෝධය ඇතිකර ගනි දෘෂටීම් බැහරවෙන්න ඕන. අනඒ නිසා ඒ අවබෝධයක් එක්කයි දම මේ සාකච්ඡාව සකස්සයෙන්න්න ඕනෙ දැන මතත් බලමු සත්පුරුස සේවනය එවගේම කල්්‍යානමිත සම්පත්තිය පණ්ඩිත ලක්ෂණ. මුනිස්වභාවය. මේ නිවන් මගේ අමුණු කරනකොට පවතින්න ඕනේ. ලෞහිකික ලෝකෝත්තර දෙකම එක තැනකින් දැක ගන්න. කම තිබෙන ලෞකික දියුණුව එකක් ලෝකෝත්තර දියුණුව තවත්තක කියලා දෙපැත්තට ගන්නේ නැතුව ඒ තනිින්ම දකින්න පුළුවන්කම තිබෙන් ඕොනි. ඒ පුළුවන්නේ අපි ගම විසාකාම හවපාසිකාව මොකද අපිට පිරිසුදුම චරිතයක් හැටියට බුදුරජන් වහන්සේ කාලය අදත් එහෙම සිටින්න පුළුවන්. එහෙම ඥහලතයෙන් අෞදුහත්තේ දිසුවන්න්න දහසේ දිවිවාවෙල දරුව විසක් ලබල සිටුවරු හැටියට ජීවිතය පවත්තල මුුණ බොරු මිනිපිගියන් බොහෝ පිරිසක් ලබල ජීවිතය ගෙන දකින්න පංචකල්්‍යාන සම්පත්තියෙන් පිරිපු ලෞකික ජීවිතය තුළ බොහෝම ප්‍රසන්න කාන්තාවක් උපාසිකාව අවුරුදු අසූවේදී දහසේ දිතිබුණු පෙනමගේ ප්‍රසන්න බවත්්‍යමන දැම් මෙ අත් අපි නිතර සඳහන් කළ ඒ ඔබව මේ ධර්මය තුළ පිහිටවන්න නැතැන් දෙපැත් අට තියනෙන. ලෞකික ජීවිතෙ එකක් ඔය ආධ්‍යාත්මක ලෝකෝත්තර දුණුව තවත් එකක් කියනගේ හැඟීමක කටයුතු කරන්න පුළුව. පන් මාදක් වෙනකොට පන්සසිල් කියනවා සමාදං වෙනවා කියනට වඩා අනෝබෝධී එක කියනවා. ඇබෙ ඒ සමාධංවල ටිකවෙලාවකින්ම හිතන කියන කරන දේවල් බැලුවම එතකොට අර ආධ්‍යාත්මික දියුණුව කියන එක ලෝකෝතර දියුණුවට සිත සිහිය යොමු කොටගෙන සිටි නොද කියන එක ගැටලුවක් මතුවයෙනවා. මෙන මේ නිසා තමයි අපි ප්‍රමාත ධර්මයම නිතර සිතට සිහයට නගාගෙනම ලෞඛක දවුණටෙන් නොන එතකුට ලෞකික දියුණුව තුළ පංචිසීලි අතර කියෙනවා ධර්මානකූල ජීවිතයඇත් ඇති වෙනවා ආදයහත්මක ජීවිතය තුළක් තමාතුළින්ම සැහෙන්න පුළුව. වර්තමානය බොහු විටක කතා කරන. තමන් කැමැතිදේ ඉටනේ නැති නම් අනිත්තයාගේ ජීවිතය පවා. නැති කරන තත්වයටම සිතයමුයන්න පුළුව. විසේසෙන්ම තරුණ දරුව. දැන් ඉදිරියට ජීවිතය පාත්තන තරුණ දරුවන්ගේ ජීවිත බැලුවම. මොුණ තරම් ආවේගශීල්ලීව හැසිර නෝද කියන එකට අපිට පැහදිල. නිසා වැඩිහිටියන්. මට කරන්න පුලොන් උපකාරය තමන් සම්මතයේ පිහිට සිටින පරමාත ධර්ම අවබෝධ කරගෙන ආදර්ශයේ පිහිටල කුඩාකාලි ඉඳලා ඒ දරුවගේ ජීවිතවලට මේ දහම ගෙනයන්න අවස්ථාව සලසල දෙන්නඕ. දැන් කම්ම ලක්කනෝ බික්කවේ බාලෝ කමලක්වොනො පණ්ඩිත. අපධාන ස්ෝබිනයේ ප්ඥ. ප්‍රඥාව චරිතාපධානයෙන් බබලනා. හැසිරෙන විදිියෙන් තමයි ප්‍රඥාව මොන වගේද කියලා. හිතන විද්දේ යට කියන විදි කටයුතු කරන ආකාරෙන් සම ප්‍රඥාවෙන්යුග්ධ ප්‍රඥාවන්තේදද එහම නැතන් දුස්ප්‍රාඥ අසත් පුරුස බාල කලයානමිත්‍ර නොවූ අයෙදද කියලා පෙනෙනවා. ඒ චරිත චරිතාපධානයෙන්. එනිසා අපධාන සෝ බිණී පඥ්ඥා කල කිවේ චරිතාපධානයෙන් බබලන්නේ. චරිතයෙන් හැඩගැමී. හැමෙනකුටම හොඳ ආදර්ශය. එතුට කර්ම ලක්ෂණ තියෙනවා බාලයගෙත් පණ්ඩිතයගෙත් කර්මලක්ෂණ තියෙනවා ඒ දැක ගන්න ඕනේ බාල පුද්ගලයා දැන් අපි අර මෙතෙක් විස්තර කළ පරමාත ධර්මය පිළිබඳව අවබෝධයක් නැති හෝ දැනුමක් නැති. සමහට දැනුම තිබුණත් අවබෝධයට සිත සීහය පිහිටවන්නේ නැති පුද්ගලයා එතුකොට බාල තුට සම්මුතිය තුළ නමක් ලබන්න පුළුවන් ලෞකික උගත්කමත් තිබෙනවා කියලා. එහත් අවබෝධයට අරගෙන කටයුතු නොකිරීම නිසා විවරණයට ගැනෙන්නේ. ඒ අය බාලය කැටියට. අසත් පුරුස කෙනෙක් හැටියට මෙ මේ නිසා තමයි ඒ ලක්‍ෂණ බලන්න ඕනේ ඔබ දන්නවා. දනගන්න එකට වඩා පරමාත ධර්මයට අවබෝධයට ගතයුතුයි. ාල ලක්ෂණය තමයි මෙහි පෙන් නුම් කරන. ඒ තමයි කාය දුස්්චරිත, වචේ දුෂ්චරිත. මනෝදස්්චරිතයන්ගේ යුක්තවයම. මේම නිකම්ම වෙනවා කියෙන තැනකට අපි පැත්තකට දන්න බැහැ. එනිසා අර නුපුරුද්දු සිත අභාවිත නිසා බහුලී කත නොවියම නිසා තමයි මේදේ සිද්ධ වෙන්නේ කාය දුෂ්චරිත ප්‍රාණගාත සොරකං, ඇසකනාදී ඉන්ද්‍රියන් වදවා සතුරු කරන්ට ගන්න උත්සාය. වචී දුෂ්චරිත තුළ බොරුකීම කියලාම් කියීම පර්ශවචන හිස්සචන. එතන මනෝද දස්්චරිත තුළ දැඩි ආසාාවත් තරහව මිත්‍ය අදෘෂ්ටිය. එතුකට නත්තිදින්න නතීට්ටන් අදී වසයෙන් දානයේ දීමෙහි. අනුන්ට උදව්පකාර කිරීමේ පරිත්‍යග යෙහි. මේ සියල්ලම මෙතන අයිති.න්න ඒ විපාකයක් නෑ. යහපත් වූ සිරිත්තුරිත්තුල විපාකයක් නෑ. ගරුකිරීම් කල කිසිවක් නෑ අදී වසේ. දැමි මනෝදුස්තරිතයන්ට යොමුවීම බලලක්ෂණය. එතකට ඇයිඒ බාලක්ෂණය එහෙම වෙන්නේ. හේතුව තමයි කුඩා කල දෙමෝපියන්ගේ පටන් නිවරදි මඟ පෙන්වීමක් නොමිතුීම නිසා. සමහරතනක දෙමෝපියෝ නිවරදි ලෙස හැකිතාදුලට මඟ පන්න නවා සමගට සංසාරගත දෝස වෙන්න පුළුව. එවගේම බාහිරව ඒ පුද්ගලයාට නැත්තන් කුඩාකාලේ දරුවාට ඇතිවිවෙච්චිී අඥන් සංසිද්ධින් වෙන්න පුළුවන්. ධර්මී පෙන්නුම්කන අදහස තියෙනවා. බස්සර ිදම් භික්කවේචිත්ත තචකෝ ගන්තුකෙහි උපක්කිලේසේ උපක් කෙලිට්ට. දැන් චුතියෙන් අනතුරුව පටිසන්දි ඤ්ඥානය සකස් වෙලා එකන උපත පටිසඳ විඥානය හටරගෙන නැවෙනකොට භාංගට වටන. එතනින් පස්සේ ඒවා අපි සාමාන්‍ය වචනයෙන් කිව්ව සඳහන් කරන්නේ භාංග තුළ තියෙනවා ඔබ හිතන යට සිතකෙන දහසක් අපිගම. ඒ සාමාමන්‍යයෙන් තේරවාදී බුදු දහමේ ඒ වචනය පාච්චිරන අඩුයි නමුත් තේරුම්ගන්න ඕන නිසා යට සිත එතකට එතින්දි දැන් සකස්වල තියනවා. අපි අලුතෙන් ගන්න අරමුණු ඇසෙන් දකිනවා කනෙන් අහනෝ ආදී වස්සයෙන් එතදී අපිරිසුදු ලෙස අපි අර්මුණු ගත්තොත්ම මිනිසා තමය දෙමෝපියන්ට වග කියම තියෙන්නේ පබින්වලක් කල යහතේ ප හිටතුවල ශිල්ප සාාත්‍රකයාාදීම් වසයෙන් ඒ කටයුතු සිද්ධ කරන්න කියලා ඒ එතකට. අපි කුඩාකාලින්දලේ හොඳ නරකි ඉගැන්න්නුව මේක නරකයි මේ දේ සිද්ධ කරන්න එපා. අේ ඒ සිද්ධ කරන්න එපා කෙන තැනැත් දෙමෝපියන්ට අවබෝධයක් තියෙනන හැබෑවිට අවබෝධය. ගහල බැනල දඩුවන් කරනවාෙන බයගන්න නො කියන එක නෙමි ආදය නුව පෙන්නුම් කළ දැම් පුංචි දරුව බිමවාර්ලින්නකොට අතින් ගහල සත්තු මරන්න හදනු. තේරෙන වයසෙන කොට අවුරුදු සාමාන්‍යයෙන් දෙක විත එකහමාර දෙක වෙනකොට යමත් තේරෙන පටන් ගන්නවා කිය කිව්ොත්. දෙක තුනවෙනකොට තවටිකක් පුළුවනය. ද මයි පුතාට දුවට කෙනනිිත්තුවොත් ගැවුවත් බැන්වොත් කමතිත. සතාටත් ඒ වගේ සතිකුටුවත් හිංසා කරන්න එපා. අ කරුණාව මෛත්‍ර හිත්ව හිතට ඒ අවබෝධී ලබා දෙන්නඕන. මනුස්සේ කුණා කියල කියන්නේ හැකියාව තිබෙන මෙතන. නැත මනුසයෙක් වෙන බෑ. එන තිරිසල් ලොකිපුදදින්නවන සතර පයින්නේ. එතනින් ගැලවෙලා මනුස්සේෙක් වෙනවා කියන්නේ. සස් මනසක් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා. එයාටක කියල දුන්න තේරුම් ගන්න පුළුවන්. කලාතුරකින් මානසිකා බාද ඇතිවුනොත් තේරුම් ගන්න අප ස්වභාවයක් හැර අනි තැම කෙනෙකුටම කියාදීමේ තේරුම් කර දීමේ හැකියාව තිබනු. මුණ තරම් වැරදි කර කිවත් දේවදත්ත හා මුදුරුවෝ. සංසාර්ගමන පටන් තරහ වැරෙන් අප දේවදත්තා හාමුදුරුත් අවසාන මක දුන්නේේ. බුදුරජන් වහන්සේ සරණ ගියානය දේමන ධර්ම කතාව කිය දහ දන්න බැරි. පිය රජතුමාට ප්‍රමාණ කරදර කළ මරණයට තත්වයට පත් කළ අජාසත්ත රජතුමත්. අවසාන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උපකාර කලාන්නේ. ඇතින් සම් බැරිකමක් නේ. නිසා කුඩාකාලේ ඉඳලා දෙමෝපියෝ ඒටික සකස්කොට දෙන්නොත් අර ඇසෙන් රූප කණින් සබ්ද නාසිෙන්ආ ග්‍රහණ දිවෙන් රසකයින් ස්පර්ස මනිසින් සිතුලි. මේ අරමුණු ගන්නකොට මේකනේ වැඩෙනව කියන්නේ. හැදෙනවා කියන්නේ. හොඳ නර ඉගන ගන්නවා කියන්නේ. ගුණ න ියුණුරගන්න ඕනුගෙන ඔය දහසන එතුට දෙමවපියෝ. ආදර්ශයෙන් අනුක්‍රමයේ මටික සකස්කොට දුන්නො දරුව හිතන්නේ කියන්නේ ඒ ආකාරයට. සමහර දෙමවපියන්ගේ වෘතිීය චරිත පිළිබඳව අපි වචනෙන් සඳහන් කල උතින කෙනකොට අගෞරෝවෙන්න පුළුවන් නිසා. සමහර වෘතියන් කන්න දෙමවපියන්ගේ දරූ බලන්න. සමහර නරකටම යනෝ අර දෙමවපියන්ගේ වෘතිය පැවැත්පු මුල. සමහර වෘතීම් වි විශාහවසය සම්මූතිය තුළ වැටුප ලබනොහෝ තනතුරු ලබන දෙනෙවෙන්න පුළුවවා. හැබැේ ඒ ගෘතිය ගෞරවාන්නේත සමහර අපි එතන කාරුණික විතරක් සඳහන් කරමු කමක් නේ සමානය සත්පුරෂ ගුරුමාතාවක් ගුරුපිය කෙනෙක් වගේ. ඒ වචනය අර්ථයම අපිගම ගුරුවර ගුරුවර වනා කියලා වචනය අර්ථයම නැත්ත ඒ තනතුර දැරූ පමණින්ම. ොදයි කියන තනකටම මෙන්න බැහැ. නමුත් වචනාර්තයෙන් ගත්තොත් එවනි අයගේ දරුවන්ගේ ස්වභාවය බල මොක දහස්ගානට දරුවන්ට සත්පුරුසකමින් මාර්ගය පෙල්ල දෙනෝ වගේම තමන්ගේ දරුවන්ගේ හිත්වලටත් ඒක ගෙහිල්ල තියනවා. ඔබ කියන ඇගේ තියනවා කියල මක දම්මපච්ි අරවගේ නිසා කියල තින් අනිත්තුෘතියෙන් ගෞරයක් න ම සඳහන් කළේ නිදසුනක් පමණය ගත්තේ. එතට ඒ අනුව බැලුවම අර පරිසරය තුළ දරුව කුඩාකාලි ඉඳලම හිතන්න කියන්න කරන පුරු දෙලතින් හැබැයි එහෙම අයගෙත් දරුව නොම ගැන්න ඉඩතියෙන එවිතින් සංසාරගත දෝස එවිතරක් නෙමිය අර ආශ්‍රය කියනතනින් මතු පිට වැරදි අදහස් හිතට එන්න ඉඩ තියෙන කෙසේ වෙතත් දෙමෝපියන්ට ප්‍රධාන වගකීමට තියෙනො මේ දේ සිද්ධ කරන්න ඇය අපි දෙමෝපියයොත්තක මේ කතා කරේ බුදුවෙන්නත් අම්ම පච්චිනේ මුලි මඋපකාර වුණේ තමන්ට දාම තමන්ගේ දරුව බිහි කරලා එනිසානය අපි සඳහන් කළේ මේ සංස්කෘතික අදහස පැහැදිලි කන්නකොට බුද්ධෝිය තා මාතාවිය බුද්දෝ කියලා. අම්මා බුදෝනි නැතුනාට රහත්තුන් නැතුුණට බුදුරජාණන් වහන්සේ හා සමානය කෙන තැනකට සම්මුති සංස්කෘතික විවරණෙන් අපි ලබාදුන එතන ඒ වගකීම දෙන්න ඕන්න. දෙන් එතකොට මේ පරමාත ධර්මය පටන්ගත්ත එතන. අනිච්ච දුක් අනත්ත මේ පුංචිදරුවටු ගන්න බැරවුනාට අප අර හොඳනරක උගන්නවන තැන ඉදළම. මේ මාර්ගගේ සකසා සකසාදෙන්ට ඕනි. ඒක නිසිලෙස නි තැන දුන්නේ නැතුව නාම ලොකුමහත් වෙනකොට ඒ අපහසේ. මේකයි මේ මුල ඉඳලම මේ දේ සකස්සයන්න ඕනනි කියන අදහස් සඳහන් කරන එහෙම නැතුනත් කුඩාකාල ඉඳලම කායි දුස්්චරිතිකයෙන් තැන්ටන. ප්‍රාණගාත සොරකම්. ඇස කනාදීන්ද්‍රයෙන් වර්දවා සතුටු කිරීමම්. ඒ තැනට එනවා. සමහර තැන ඔබ ලෝකය කතා අහලතියෙන ඕනේ. රෝධ පුටුවමල්‍රක්. එහමනැත්තං පුටේ වාඩි කරලා පුච්චල විදුලි පුටිය. විදුලි පුටේ වාඩි කල්ලා මරණයට පත්ගැන හදනකොට මේක ජනසම්මතයේ ලෝක කතාව මට පොඩ්ඩක් අම්මට කතා කල්ලා කියන්න. දිගු කතාවක අනුන්ග දෙයක් ගෙදර ආපු දවස්සේ. අර්ගෙන ාපු දවසේ සෝරසිතින්. ඒක වලක්කපු නැතියකේ විපාකය තමයි මම අද මේ තත්ත්යට පත්වුණේ ඒක ටම්ම වගේ කියන්න ඕේ. අම්මට කතා කල්ලකිව ඒකයි. අපි හිතියවුතු තැනම්. අම්මල විත රක්නම අපපච්චලා. කවුරුත් ගෙදරක වැඩුමහල් පටන් සහෝදර් සහෝදරාදී. වැඩි හිටියන් කියන තැනෙ අපි මේක දකින්නවානේ. එනිසා වැරදි විදියට සතුතු කරනවට වඩා නිසි විදිහට මඟ පෙන්නල දෙනක මොනවගේ කියන එක නිවන් මග තුළ පවතින්න මොවන්. පැවිදි ජීවිත තුළත් නිවරදි ලෙස ශිෂ්‍යයන්ට සාමනීරැත්තන්ටත් උපසම්පදදාාවලොන් අවුරදු පහක් පමණය අනතිේ. චාර් පද්‍යයන් වහන්සේලාගේ යටතේ විනේ ශික්ෂණය අවශ්‍ය කරන්න මෙන්න මේ නිස. අද දවස පැවිදි වෙලා. ඊළඟ දවසේ දේශනා කරන්නේ මඟ පෙන්නන්න යනුව කියන තැනට වඩ. මොකද බුදුරජන් වහන්සේ වැඩ හිටිය කාලෙත් රහතුන් වහන්ස වැඩිහිටිය ශසනත් දෙසය විසි හතක් විනේ ශික්‍ෂාපන වන්න සිද්ධ වන ප්‍රාත්මෝක්ෂ සංවර සීලය තුළ. දෙහමන අද මොනගේ ශික්ෂණය අ තිබෙන්න්නට ඕනෙද. එනිසා පැවිදිී විතුලත්ේ වගේ. රහස ජවිත ළත් ගත කරන්නගට මේ ටික සකස්කර ගතයුතේ ඒ දෙමවපියන්ගේ වගකීමන්. එතවට ඒ දෙමවපියන්ගේ දෙමවපියෝ මුල ඉඳලම මේ විදිහයට පරපුරයෙන් පරපුරට පවත්තගෙන තිබෙන ඕොනා. එමනේ දම සම්බුද් ශාසනය භක්ෂ සංගයා කියන්නේ සැරියුත්මගලන් ආදී වචනය පාච්චි නේ සම්මුතියට ඒ පරපුරයෙන් කියලා. අන්න ඒලෙසින් ඒ ධර්මවිනය පැවතිගෙන එන්ටෝනෙන්. යෝ ඉමස්මින්න් දම් විනය අප මත්තව විහෙස්ස ඇති. ධර්මවෙන්නේ කුසලයට යොමුණ යමු එෙනවා කියෙන් අප්‍රමාදී ගුණින් යොපතව සිත සිහ පිහිටවන්න පුුවන්කම ලැබෙන් එ ඒ අනුවහිතුවම අ පණ්ඩිත ලක්ෂණට එන පුළුව එතකොට කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත ස්වභට පත්වෙන්නඕ දැන් අපි ඒ ඔස්සේ නේද මුලින්ම සඳහන්කර සෝවාන් වෙනවා කියෙන තැනට මාර්ග පලාබුදුර සිත සිහි පිටවන්න ඕ නැත හැමදාම අපිට බැහැ කියන එක මේේ. ැ ික්ුවක් හැටියට වනත්. තවම මම මාර්ග පලාබෝධයට පත්තෙල් නෑ තම්ම සාමනේර භික්ෂුවක් තම අස්ෘතුවත් කියලා හිතමින් හිටියොත්මකක්ද වන්න. පැවිදි වෙන කොටම සීල සමාධි ප්‍රඥා මත සිත සහ පිහිටුවන්න පොරොන්දුවක් ඇතිකර ගෙන තිය. සියලු දෙකින්නේ දහස්සෙන්. බුද්ධන්සන්නන් ච්චාමි කියන තැනම ගිහි පැවිදි සියලු දෙනාම තථගත බුදුරාජාණන් වහන්සේ සරණය අනුව කියන්නේ. ඒ ධර්මයට අනු ක්‍රමයෙන්. බ ක්හ අනුපුබ කිරිය අනුපුූබ පටිපදා කියන. එවගින් පරිාතු ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන. ත්‍රිවිද්ධ ශාසනයට අනුගත වෙනවා කියෙන තැනක සිත සිහ පිටුවා ගැනීම අවශ්‍යයි. නමුත් එහම නොකට අපි දැන් කතා කර නවාන මේ ලෞකික් ගැටුලු තියෙනවා මේ දේවල්ලෙක් ඉස්සල විසිඳගන්න ඕනි හැබැවමයි. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගැනවා. ධර්මරත්නය අනුගමනය කරනවා කියෙන සරණ යනවා. ආර සංගරත්නය. රහත් මාර්ගයෙන් සැසුන උතුමන් සර්ණයනවා කියෙන තැනක පිහිටල ඉන්නේ. අන්න ඒ ආධ්‍යාත්මික පොරොන්දුවට බාදා නොවෙන්න. ඒ පොරොන්දුව ක්ඩ නොවෙන්න. එනම් දුගතිමාර්ගයට යොමු නොවෙන්න. සුගතිමාර්ගය ඉටු වෙන්න. ඒ සුගතිය තුළ උතුම්ම සුගතිය විමෝක්ෂය තමයි එනිවන. අරස්්ටෑංගමාර්ගය අනුගමනය කිරීමෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා සතුරාසත ධර්මාවබෝධීෙන් අමා්‍යවන. අන්න ඒමාර්ගයට පීඩා නොවෙන්න තමයි දිගු සසරගමනනි දුල්ලබොල් ලබූ මනුස්්‍ය ජීවිතය කෙටිකාලය තුළ දැන් ඔබ කතාගන්න. රටද ජාතියද ඇවතුන් පැමතුන්ද ගැටලුද අනකු සියල්ලටම පිළිතුරු සෙවී යුත්තේ බුදුරජාන් වහන්සේ ධර්මරත්නය ආර්ය සංගරත්නය අවබෝධයෙන් සරණ යන්නේ නම්. සරණ යනවා යයි ආධ්‍යත්මක පොරුන්දුවක් ඇති කරගන්නේ නම්. අපේ ඒ මාර්ගයට පඩා නොවන ආකාරෙන් මේ සියල්ලම තාවකාලිකයිනේ. උඩට ගත් ආශවාසය ප්‍රශවාස කළ නැවත ආසාස කරගන බැරුණු සියල් ලවසන් දැන් බාලක්ෂණේ කාය දුචරිත වචී දු්චරරිත මනු දුස්්චරිත ප්ඩි ලක්ෂණය කාල් සුචරිත වචී සුචරිත මනු සුචරිත. දැන් අපි සියලු දෙනා. මම ඔබට දේශනා කනො ඔබහ ගැනින්. ඒක කියලා නැගිටල යන්නේෙ. මේ තැනට දුස්්චරිත කෙන තැනට වචන නෝනත් අඩුගානි සිතකින් හරි සිතුවිලි පිහිටෝගෙනද. නෑ. සහය සති සම්පජයයේම. පරමාත ධර්මයම අවබෝධ කරගත් අනුක්‍රමයෙන් අවබෝධයට එන්න තනකම සිත සිහය පිහිටවා ගන්න පුළුවන්කම ලැබෙන ඒ එක තමයි ආධ්‍යාත්මික දී නොදැම් මේ වැඩ සටහනය පින්න වූ දායකතේ දරන්න. දැන් ඔබ සහෝදර සහෝදරාධීින් අනුසාමහත්මින් ඇතුළු බොහොම සැදැැති පිරිස. තින් අපි අනුක්‍රමයෙන් මේ දිවුණුවට මගට සකසෙන්වට. රහත්තේ නො මේ මාර්ගගේ කෙලවර වන්නවා. ඒ අධ්‍යාත්මක පොරොන්දුව අපි තුළ තිබෙන් ඕනෙ කෙනැතැන දකින්න ඕනේ. දැම්ම ඒළඟට ලක්ෂණ තුනත් දක්වනව බාලයගේ පණ්ඩිතයගේ. මොකක්ද ඒ ලක්ෂණ දැ බාල පුද්ගලය නං දුච්චින්තිච්ච චින්තීච හෝත. නරක විදිටම හිතන්නය. දැක විග්‍රහය අපි අපේ කරගන්න නැතුව හිතන්න පුළුවන් හිතුවොත් නම් හිතන්නේ නරක දෙයක්මයි. සමහර කතා වහගෙනඉදලා ඔබ කියන විදිහයටට වැටහිදට කට කොනකින් හිනහවනෝ උපහාසයෙන් වගේ. මොකදයි නැ මොකුත් නෑ. මොකුත් නෑ ඔයි හිනහ වෙච්ච විදිියෙන්නම් උපහසයන්තමයි හිනහුනේ. නරක විදියට හි ගැන හිතුව කපුදේ. අදහස් දෙකක් හිතට ගත්තේ. එක කවරුවක් කර හිතට ගත්ත නැත්තන් කාට හරි උපහසයක් හිතුව. කාගේ හරි අඩුවක් පාඩුවක් ගැන හිතුව. ඒගෙන වැඩ විදියට හිතුව. දුච්චිින්තතිච්ච චින්තච ෝත නරක විදිටම හිතරන බාලක්ෂණය. දු භාසිත භාහසි නරක විදිරමයි කියන්නේ. මොනවාහරි කිව තීතරිදන කාටහර යනුම් පදයක්. එහමනැත්තං ඒක තදයි. තැන් ස සම්මතයේ සමහර මතු පිටක් ඇහෙන්නේ හොඳයි කියෙන වචනයක් වගේ හැබැ ඇතුලේ කියන විදිියෙන් තේරෙනවා මේක නම් එකු අවමානයක්. එමත පරුස වචනයක්. මොකක් දෝ ඇලීමක් ගැටීමක් උපදවන වචනය. අවමන් කිරීම අද පොඩිදරුව අතර තරණ දරුව අතර නම් හදනව නම් කියනවා. ඒ වගේ විවිධ වචන සකස්යල තියෙන්න ඒ විතයට සමාජයද විවිධ නංහදලා අපහස කරන තැන කොයිතරන් තියෙනවද. එට බාල ලක්ෂණයක් දු්වාාසිත බාසි නපුරු විදියට හිතනෝ නපුරු විදිහටම කියනවා. එළඟට දුක්කතකම්මකාරි නපුර විදයමිල්ලට පස්සේ ක්‍රියා කරන්න. එඒ අතපයි දිගු කරත් අනත් එක්ක න තල්ලු කරගෙන හැපෙන විදීම තමයි එය වාඩුන තේ වගේ. එය කතා කලත් තේ වගේ සමහර තැවල ය හුස්මගත්ත තේවාගේ යාගේ අසනේපවුනත් දැන් සත්පුරු සමනුස්සය කසනයපුනාම හැසිරෙන විදියි. අර වගේ නපුරු කෙනෙක් අසනීපන එකම රෝගය දෙ එකම රෝගෙවුනත් ඒ ඒගේ කායික සවභාවයනු අඩ වැඩි වෙන්න පුළුව. නොත් පැහැදිලෝපයෙන රෝගෙට වඩා. එයාගේ හිතේ තිබෙන අ හිතන නපුරු විදිහයි කියන විදිියනුව ලොකු වෙන සක් කියල. එයා කෑ ගහලා බැනලා සත්කාර කරණයටත් කරදර කරලා අකමතිද හා මෙහට වසි කරලා නපුරු විදියට හැසිල්ලා තමයි හැසිරෙන්නේ. ැයි යි පැත්ම සත්පුු කෙනෙක් විදිට ගත්තොත් ෙම සුචිතච චිින්තීච හෝත එය හොඳ විදියට හිතන්න. එය සත්පුරස විදියට හිතන යන කවුරුවක් ගැන එම නරක විදියට හිතන කෙනෙක් නෙමේ ඇත්තටම අර පුද්ගලයාගේ පේනතියනො නරක ගති හැබේ ඇයික හොඳ පැත්තෙන් දකිෙන. මම ඒ නරක ගුණ නරක මගේ නරක ගතියක් හැටට පාත්ත ගන්න එඒයාගෙන පි කරුණාවෙන් බලමු එයට මොකරි ගැටලුවක් ඇැතිවෙන්න ලා. ඒයාට යම්විටක ඇතිවෙච ප්‍රශන දරාගන්න බැරිවෙන්න පුල. ඒ අ එනිැමන තිහෙම හයිින් කෑ ගන්න නැත. එවිදිට හැසුරුණේ සමහර්ටික සොරකමක් කරපු වෙලාක හෝ අපි කතා කල බලමු.යට හේතුව හැකයා කරන උදහකරමු. ආදීනව කියල දෙමු මේක ඇති විපත්තිය පෙන්නල දෙමු. එහෙත් හදාගන්න බැරි නම්. අපි ඒ නිසා තරහ වෛරයෙන් කෑ ගහල සඩු දබරවෙල් අපි ඒ නුගුණයට එකතුවෙන්නේ නැතුව අපි ධර්මානකෝල ජීවිතයක අපේ ආධ්‍යාත්මක පොරුන්දුවත්යක අපි හිත සහ පාත්තම. සත්පුරසෙක් හිත න්නේම පණ්ඩිත ලක්ෂණය සුචින්ත ච චින්තීත හෝ. සුභාසිත බාසි හොඳ දෙයක් මේ කතා කරන්නේ. හොඳ විදිහටමයි කියන්නේ. අර නෙලාපොරි කිය පුතන සබ්බ දෙයක් හොඳ කවදවා. එගේ හිතටෙන්නේ ද සම්මතය මුන්න තරන් නරකයි ගීපු දෙයක් වුණ එයහෙම ප්‍රකාශ කරන කතා කරන්නේ යන්නේ නෑ. එක කිය වෙන්නෙත් නෑ. එයා කියනො මගේ වචනමාලාවේ ඔය වචන නැහැල කවරේ ඇහුව. මම කියන්නන්නේ මට කියවෙන්නෙ නැ. එ සම්මගේ ඉහිත තුළ වචන මාලාවඇතියෙන්නේ මම හිතන සුචින්තච චින්තීත හෝතයි. හොඳ විදිට හිතන දෙත් තමයි විතක්ක විචාරෙන් එලියට එෙන්නේ වචන හැටියට. එළඟට සුකත කම්මකාරය. හොඳ දෙයක් මය කරන්නේ. පස් පවෝලින් බැහැර වෙලා. යහපත් වූ දෙයක්ම එයාට ස්වභාවීම ක්‍රියාත්මක වෙන. ද මරනාසන්න වෙලාවකති පවා චුතියට කර්මය කරම නිමිත්ත ගති නිමිත්ත වසෙන් අනුක්‍රමින් සකස්සේගෙනන්නේ ඒටකනීත්. රැක දිට මෙහිතනුව ැනනි චේතනාවනය කර්මය වෙන්නේ. එතකොට ඒ චේතනාවයි කෙස් ගොඩ ගැහිලා ඒතමයි චුතියට අනතුරුව එන්නේ. හොඳ විදිට මෙහිතල හොඳ විදිට කියල හෝ කියවිලා. එතකොට සිහිය නැතුව බොහෝම වේදනා තිබෙන වෙලාකපම එයාට කියවෙන්නේ? හොඳ දෙයා. මොක දයාගේ පුරද්ධතියන්නේ හොඳ සිතුවිල්. මුනරං වේදසාගත මුණතරන් කරදරකාරී වෙලාග මුණනතරන් නපුරු පරිසරයක වුණත් එයාගේ නපුර වචන කිය වෙන්නේ. ග හොඳ දිියටම හිතල ඇපුරුදු. නිසා බොහෝම සංවරයේ ස්වභාවේමෙනුවත්. ඒහටම දැනන පටන්ගන්න. හොඳ විදිහටම ක්‍රියා කරන්න ඒ අවස්ථාව සල්සන. ඒ තමයි පණ්ඩිත ලක්ෂණය. දැ සත්පුරිසෝ පණ්ඩිත අය අර දුෂ්චරිත හිතන කියනන්න ස්වභාවේ දැකල කියනවා. ඔබ මේ බාල ලක්ෂණ ඔබේ ලඟ තියෙන්නේ. එනිසා හැබැහෙම කියනයට තමා. න්ඩි ලක්ෂණ මතු කරගන්නවා සමහරු තමාත් බාල් ලක්ෂණ පාත්තගෙන අනිත් අයට පෙන්න්න නවා. එතට ඔබේහෙම කියනවා ඉට පසෙ ස්සෙල්ල ඔබ ඔබේ වරද කි මකක්ද කියන්නේ තමන්ගේ ඇහේ කියනවා නේ පොල් පරාලි දකින්නේ නැතුව අනිත් අඇගේ පෝල්කෙන් ද්දකින්න පුළුවන් කියලාපියීම ආදාගමු නේද. එඒ නිසා එහෙම වෙන්නේ නැතුව ඒ සම්මුති කතාව ධර්මානකෝල්. අපි අපේම හිතටට සති සම්පජනය පුරුදු කළොත්. අපිම හිතතුලින් මම සුචින්තිච චින්තච හෝති. හොඳ දේද හිතන්නේ නැතන් දු්චින්ත චින්තච ෝතති ම නරකද අදහිතන්. දැ සසරගමන භහේ දුල්ලබ ලබූ මනස්ස ජීවිතය ඉස්කඳ පංච කියයා නිච්චදු කනත්ව මෙවා අපිට අහවබෝධෑ. ඉල්ළඟට ධර්මමාර්ග වලක්වන කාමච්චන්ද ව්‍යාද ීන විිද උද් කුක්ුච විචිච්ා නීමන ධර්ම ැවන කියනෙ පහැදි. ත පුද්ාග ධර්ම කරගන්න නිවන් මගේ ද සතිය ධම්ම විචය ඉළඟට විරිය පීති පස්සද්ධ සමාධී උපේකද මේ ධර්ම මාර්ගය සකස් සෙල තියෙනවා. පිනත්න දැ මේවා අහල ඉන්තියෙන. මේවා ගැන කියන අයත් සමහරවිටක නරක විදියට හිතල නරක විදියට කතා කරලා නරක විදියට හැසිරෙනවා. දැ ඒ හැත් දන්න මේ නේවනත් මේ නීවරණය ධර්මාර්ග බැහැර කරනවා දුගතිය හදන. බොද්ංග ධර්මයක් නමි බෝධීකවේ චතුරාසත ධර්මය අවබෝධයටට මේ උපකාර වෙන්නේ නේ. සතියන් ධම විචයෙන් විරියෙන් පිීතියෙන් පස්සදධය සමාධීෙන් උපක්කාාවේ මේක බැහැරයි. එක දන්නවා. එක බොහෝවිට හලත්තියනවා කියලාත් තියනවා. හැබැයි කරන්නේ හිතන්නේ කියන්න තේකොම. එහම වීතුනේ අපි අපේ තුළින් දකින්න ඕන. ඉළඟට බාලයාගේ තවලක්ෂණ තුනත් තමයි අච්චයන් අච්චයතෝ න පස්සති. ය වරද වරද හැටිට දකින්නේ. වද වර්ද හැටියට දකින්නේ. සමහරතැනක වරද වරද හැටියට දැක්කත් ඒ වරද නිවරදි කරගන්න නෑ. ඊළඟ කරන තමයි යම් කෙනෙක් වරද පෙන්නල දුන්නත් ඒක හදාගන්න නෑ. පළමුදේ වරද වරද හැටියට දකින්නේනෑ. වරද වර්ද හැටියට දැක්කත් එක නිවරදි කරගන්නත්න්නේ. යම් කෙනෙක් වරද මේ පෙන්ල දෙන්නට කරණමිත්ත සූතරයට සඳහන් කරන නචකුද්දන් සමාචරය කිංචියයන විඥ්ෝපරය කියල්. ධර්ම මාර්ගයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් මග පෙල දුන්නත් මේක හරි මේක වැරදි කියලලා වැරදදිම් බැහැර වෙලා නිවරදි මාර්ගෙටෙන් ඕොන ද මේ බාල පුද්ගලයට මේක කියල දුන්නත්යඒක පිළිගන්න ඉනේ අපි අපේ ම තුලින් බල් අපි ධර්ම මාර්ගයට එකතුවෙල පරමාත ධර්මකතා මත පිහිටලා වරද වරද හැටියට දකි නොද. වර්ද අවබෝධ කරගත්තොත් ඒක නිවැරදි කරගන්නව සත්පුර්සම් කෙනෙක් එක පෙන්ල දෙනකොට ඒකට ඇහුම්කන් දෙනවද. ද මේ හොඳගන වෙලා දගන්න වඩා පහස ව තන් කෙනෙකිර කේන්තිගේ මට තේරෙන කියලා එන්සස් මේ හොඳින් සිටින වෙලාවේ අපිට දකින්න පුළුව. ඇැබ පණඩිත ලක්ෂණය ොම ය නිතරම වර්ද වරද හැට දකින. එතන අනතිමානයේ ගුණිය තියෙන. කන්තය කෙන ඉවසීම ගුණේ මතු කරගන්න පුළුව සුවච ගුණනය තියන දම ඔක්කොම ගුණ. නම සූත්‍රයේ දහන් කළ මූලික මෛත්‍රයට පෙරාතව පුරුදු කළ තුබුණන මේවා ඔස්සේ දැකගන්න. වරද වරද හටිට දකින්න. වරද වරද හැටියට දැක්කල නිවරදි කරගන්න. එවගේ සත්පුරස කෙනෙක්ේ වරද පෙල්ල දුන්නත් ඒ තුළ තරහ ගන්න නෑ. ඒැ පිළිගාල්. පිළිය අර ගන්න විතරන්නේ නිවරදි කරගන්න. ඒ සවබභාවට පත්යෙනවා. එකම බාල පුද්ගලයා ප්‍රශ්න විසඳන්නේ නනුවනි. ලෞකිකාසාන් තරහාවෙන් වෛරයෙන් දැඩි ආසාමෙන් තමා මුල්කරගෙන. බහිතරි දෙන්න පා සමර කෙන කියන ඔබේ වැඩේ කරෙනවනං ඔබෝ නොම දෙයක් කරන්න ලෑස්තු වෙලයින ඒම හිතන්න කියන්න කරන්නපා අනිත් අත් තේයට ලංගත්තුයි වර දක්වෙනට කැමිති නෑ ඇබයි ඔබ තමන්ගේ වැඩේ කෙරෙන වනං ඕනම දෙයක් කරන්න ලැස්තේ ඇඒෙම වෙන්නේ ඒ වෙන්න පා අනිසා ප්‍රශ්නය විතඳන්නේ නනුවනින් ඒවගේම ප්‍රශ්නය දකින්නෙත් නනුවන එක උත්තරේ දෙන්නන්නේ එතේගේ නුවනින් ප්‍රශනය දකින නුවනින් විසඳනවා ඒවගේ අර ඒ පෙන්නල දුන්නත් කෙනෙක් අර්ථ සහිතව කරුණාවෙන් ඒ කියනදේ තේරුම් ඇතුව හොඳ නරක පෙන්නල දුන්නත් එක පිළිගන්නින එය කයින්ති ගන්නවා. ඒ බාල ලක්ෂණය. එ නිසා අර සර්පයයට දණඩෙන් ඇැහුවගේ කිපිෙනව කියන්න. හැදුුණු නැතු බාලයට අවවාද කරන්න බොහොම පරිස්සමේ මහකාර්ශ්‍ය පහන්දුරංගේි ශිස්සයකුට එෙම බාල ිස්සයෙකුට සාමනය අවවාද කරලා උහසසි පිණඩපාති ගාතර කුටියට ගිනිතියල පැනලගේ. ඒ තත්ට පත්වවෙන්න පුළලුව එනිසා පරිසං වෙන එතන පරිසං වෙන තරනිේ ද ඒ ධර්ම මාර්ගයතුල අපිට අවගෝධී තිබෙන්න්නවා හැබැයිදැම් ප්ඩි ලක්ෂණය මොකක්ද නුවනිින් ප්‍රශ්නයක් දෙස දකින නුවින් දකින ප්‍රශ්නේ දේස. එතනර දුක්ක සමුද නිරෝධ මාර්ගකින චතරාසත්‍යය ධර්මය සරල තැගන්න පුලො පශ්නය මොකක්ද. මේකට හේතු මොකක්ද. හේතුව නැතිවෙන්න නම් ඉට පස්ස මොකද වෙන්න මේකට මාර්ගයේ මොකක්ද ඒන චරාසත ධර්මය කට ප්‍රශ්නය මේ අපිහිතුම ඉතින්ද මිස්කන්ධ පංචකය. එතකොට දුක ඇතිවන්න හේතුව. ඒයි හෙමෝනිේ ඉස්කන්ධ පංචකය මමගේ කරගැනීම නිසා. එ මොකද වෙන්න ඕන්නේ මමගේ කර ගනීම අවබෝධී සංසිදන්න නිරෝධයටෙන් නඕන මොකද නිරෝධ ගාම නිර්පති පදාව ආර්ස්ටන්් ර් කියලා ප්‍රශ්නයක් ලෙස ඒ අදහසින් දකින්න පුලුවන්කම ලැබෙන් ඕනේ. ඒ නුවනිින්ම විමසන්නව විස දන්න ඕන. හා කල්‍යයාන වන්තෙක්ක කියල දෙනකොට පිළිගන්න ඒ. හරගෙන සතුටින් පි අරගන්න පුළුවන්කම තිබෙන දැන් සහරයට උත්තර දුන්නම ඒ අය පිළිගන් මගේ නිසත් ඔොහිට සතුටක් නෑහ අමනාපෙන් වගේ පිළිගන්න එහෙම නොවන්න ඕනේ දැ මේ තමයි පණ්ඩිත ලක්ෂණය පෙන්නම් කළ දැන් අපි ලෞකක කතාව පමණක් නෙමෙන් මේක විදර්ශනාමිතන තුළ තියෙනවා. විපස්සනාව තිබෙනවා. චතුරාසත්ත ධර්මවබෝධයට මග හදාගන්න පුළුව. නිවන් අර්මුණු කරන ස්භාවතකොට ලෞකික ලෝකෝත්තර මේ දියුණු දෙකම මෙතන තුළ තිබෙන. ලෞකික වසෙන් මේ සසින්දීීම අපි තුළ ඇතිවෙනකොට බට දැන බෝධි සත්්‍යයෙක්ගේ. ප්‍රශ්නාව දෙස බලන්නේ පිළිගන්නේ කතා කරන්නේ බලනය හිතන විදි. බලන්නේ වචන බලන්නේ ක්‍රියාව හැබැට මාර්ග පලා බෝ දෙකට පත් වෙලා ඇති. ඒ අනුමානය. හැබැයි අපි තුළම ඒ පුද්ගලය තුළම ඒ ස්භාව ඇතිවුනත් ස්භාවිම සක්ක ධදිි්ි විචිච්චා සීලබත පරාමාසය. ඒ සසින්න තැන්ට පාතන්න පුළුව තරහරගෙන කෑ ගහලා වචන ක්‍රියා කරන්නේ මම මගේ මුල්කරගෙන නේද. ඔය සහර ඇත්තුකෙන් ගැහුවොත් නං ගහනවා. මට ගරු කල යුත්තොත් එතරයි මංගරු කරන්නේ එහමද වෙන්න ඕනේ නෑ ඔබට ගරුණු කළත්. ඔබේ හිත තුල. මෛත්‍රිය ඇතිකරුගෙන. සියල්ල මේ උදේවය හටර්ගෙන බිඳී නැතිවයක් කන ස්ොභාවයෙන් දකිින්. කරුණාවෙන් අර වරද කරනට ඔබට ගෞරුවවනො කළත් පෙන්නල දෙන්න කටයුතු කරන හැබේ ඔබේ හිත තුළත්. ගර කරන්න කියන බ හිතුළ දැන් තරහවයිරේ අශමිමානය සක්කයිදිිට්්‍යියය ඇතිකර ගන්නෝකෙන. ඒක ඇතිනොකරගත යුතුයි. සක්කයිදිච්ටේ ඒක බැහර කරගන්න සිතසිහිය පිහිටවාගන්න හැකියාවත් තිබෙෙන. දැන් කියන්න නේද ඔබ නෙමේ ම කියන්නේ අහගෙන නෝවනම තැන මටග ගෞුන ගහනවා කිය ැනවොත්දම් යිනවා කිය. මට ගරු කලොත් තරේ මං ගරුර එහෙමද නැහේ ඒ බුදුර ජන්ාන්සක ධර්ම මාර්ගය නෙමේ ඒ බුද්ධන්සන්නන් ගච්ඡාමි අර්ථය නොේ. ඔබ හිතන්න. නින අරමුණු කරගෙන. සරලව ඇහුනට මේ ගමුරු ධර්ම කතා තුළ අපි සුව පත්තිෙන හැටිය. නිවහනිින්ම ස්වාම්‍යාබින්ද දෙම පියෝ දරු නෙලා පොරී හදයන්ගමා පේම නීයා වෙනකොට ඔබටම දනී පරමාර්ථධර්මය නිවන කොතනද. ඔබේ ජීවිතේ සෞම්ය වන ආකාරය ඔබට පැහැදිලවී දේශනාම අවසන් කරනවා. තව බොහෝ වෙලාව සාකච්ඡා කරන ති බනත් අපේ ජීවිතට මේ ටිකම එකුතු කරගත්වොත් අනු ක්‍රමින්. චතුරාසත ධර්ම අවබෝධයට විපස්සනාව අපේ හිතතුලින්ම මතු කරගන්න පහසුන මේ ලෞතික ජීවිතය අපිට තියෙන්නේ සැනසිල්ලක්. මේ ලබෝ ජීවිතයෙන් අපි උතුම් ප්‍රෝජනයක් ගන්නවා කියෙන තැනකට සිතසිහ පිහිටවා ගන්නට පුළුවනි හැමටම උතුම් චතුරාසත්ත ධර්ම අවබෝධය පිණිසම යංවෝධ උපකාරක ධර්ම පෙලක්ම වේවාය ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාධෝසාෝසාෝ. පින් වන්නේ මනුෂ්‍ර ජීවිතයක් ගතතිරෙන ඕනෑම පුද් කලෙක් මාලයකෝ පණ්ඩිතයෙක් බවට පතුවන්නේ. හෝගේ වයස්ස හුගේ බලේ හෝගේ ජාතියෙන් නො හෝගේ ක්‍රියා කලාපයෙන් බව අප ස්වාමින්න් වහන්සේ විවිධ වූ උදහරණ සපයමෙන් අදදවසේ සුපසන් ජීවිතය සගච්වාමය වැඩ සටහනතුළෙන් අපට විවරණයන් සිදු කරන්නට කටයතු කලා. ඉතින් අපට අවස්ථාවත් තිබන අප තුළ පවතින ගති ලක්‍ෂණයන් පිළිබඳව අවබෝධකමය. අවධහන යොමු කරමින් අපි බාලයෙක්ද පන්ඩිතේද කියන කාරණාව පිළිබඳව වටහ ගැනීම මක් සිදු කරන්න. ඉතින්. ඒ අනුව ඔබ හැම කෙනෙක්ම පණඩිත ගතිලක්ෂණවලින් පිරිපුූර්න් මිනිස්සුන් පිරිසක් භෙේවවාගේන පාර්ථනාවෙන් අපි අද සුපසංජී විතයේසාකච්චාය ඩ සටහන නිමාමට පත් කරන්නට සූදානම් වෙනමයටට පෙරාතුව. අද දවසේ දායකතුවය ගැනමින් කටයතු කළ පින්න්නත් පිරිසට ඔන්ගේ අරමුණු පැහැදිලි කරමෙන් පුුණ ෑන ෝදනාවන් සිදු කරන්නට පින්වත්ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරුවෙන් ආරාධනාක. සැදදැවත් පින්වත්න දායකත්වය ගෙන කටයුතු කලා බත්තර මුල සාන්ති මතපදිංචිය පින්වත් අනුෂාරාමණයක මහත්මින් ඇතුළ පවුලිය සහෝදර සහෝදනාදීන් විිසින්. සැදැහැති පන්නත්වූ ඔබ. අද දවසෙත් මියුතුම් දෙසුමේ හිසාකච්ඡාවී පින්නත් වූ දායකත්වය ගෙනටයුතු කරමින්, ධර්මමාර්ගය තුළ නිවන අර්මුණකරමින් ලෞකිකව සැනසෙන සු පින්වත් වූ පිරිසක්. ඇයි බලාපරොත්තුවෙන්න්නේ ඒවගේම ඔබ අරමුණු කරන වසර දෙකට පෙරපල්ලෝ සැපත් ගුණබර මෑනියන්, කුසුමා විජේසිංහ මෑනියන් නමින් කරනාාරත්න රාමණයක පියානන් නමින්, සුනිල් රාමණයක සොහිුරා සෙන්වින් සොහිුරා රනිසිංහ සංගදාස පියානන්, ශ්‍රියාවති රණසිංහ මෑනියන් ස්සිරි උපාලි අනිල් රන්සිංහ සොහිුරන් නමින්. එවගේ අපගේ පල්ලෝසත් පින්මත් දෙමවපියන් නමිනුත් පුඥානු මෝදනා සිද්ධ කරන්න සංසාරගත සියලුම ඥාතිහිත මිත්‍රාදීන් නමින් පුනාන් මෝදනනා සිද්ධ කරන්නට බලාපොරොත් වනා. එවගේම සියලුම සහෝදර සහෝදරාදෙන්ටත් පවුල්ලල දරමුණ බුරු මිනි බිරිියන්නආදී හම දෙ නාටම එවගේ මේ දේශනාව ශත්‍රවණය කළ ැබූ රටවැසි ලෝ වැසි ශ්‍රභණය කළ නැරඹූ ඔබහැම දෙ නාටමත් ෞද්්‍යාමාමද ජාලි පින්ිවත්නායක ස්මන් වහන්සේ ප්‍රමුක ස්වාමින්න් වහන්සේලාටත් සදු ජීවත පුතුුණ ඇතුළු කාර්මන් එහමටත් නිදු භවනී රෝගී සම්පත්තිය දීර්ඝා ය සහා ධර්මාබෝධය ප්‍රාර්ථනා කරනවා. ඒ අධිෂ්ඨානයන් සිත්ති දරාගෙන අපි සියලු දෙනාම එක්ව ගාතාවන් සධ්්‍යහයනා කරමු. ඉදන්වෝඥාතිනං හෝතු සුහිතාඋන්තුඥාතයෝ. ඉදම්නෝ ඥාතිනං හෝතු. සුखතා හොන්තු ඥාතයෝ ඉදනනෝඥාතිීනං හෝතු සුහිතා හොන්තු ඥාත ආකා සට්ඨාචබුම්මටා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාාසනං චිරංරක්හන්තු දේශනං චිරංරක්කන්තු ලෝකසාසනං. හම් දෙනාට මුතුම් චතුරා සඇත ධර්මවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා.